සුබ දසනක් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනතු ප්‍රථමයෙන් සිරස්තල නාපාන මහීමේ සමුරු මහසෑ රදුන් වහන්සේ සසුනට පෝචා කෙරේ වත්මන් රජයේ බලයේ සිටින තෙක් මහවිරු සැමරුම් තහනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් ජාතික වෘත්තීය සමිති මැදිස්ථානයේ පෙන්වා දෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් නාපානේ මාහිමි සමුරු මහා සෑරදුන් වහන්සේ සසුනට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සසුනට අරුණ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මානජාව විවේකාරාම පිම්බිමෙහි ඉදිවූ නාපාන මාහිමි සමුරු මහා සෑරදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා පිනායක ස්වාමීන් වහන්සේ මට කිව්ව ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. තමන් සුදුසු ගුණෙයි පිහිටා සිට කටයුතු කරන්න. ඒ වගේම කිව්වා හොඳ දෙයට හොඳයි කියන්න, නරක දෙයට නරකයි කියන්නට පැකිලෙන්න එපයි කියලා. තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට අනුන්ට උපදෙස් දෙන්නට පෙර. අපි හැම වෙලාවෙම උත්සාහ දරනවා අපේ සමාජ ගමන තුල, අපේ ආගමික ගමන තුල, ඒ වගේම අපේ දේශපාලන ගමන තුල හැම විටම උත්සාහ කරනවා අනුන්ට කියන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට ඒ කාර්යය නිශ්චය කරන්න. මටත් සිහිනයක් තිබෙනවා චෛත්‍ය 1125 ඒ දවැන්ත ව්‍යාපෘතිය ඒ සිහිනය සැබෑ කරනවා. ඒ වගේම ගස්යට දහම් අධ්‍යාපනය වෙනුවට තිරසර ශාලාවක සිසු දහම් සෙවන ශාලාවක ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. හුදකලා කර ඇති ප්‍රදේශවල සිදු කරන PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවන පුද්ගලින් තෙරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එක්වලම පැවති මාධ්‍ය හමුවකදී මේ දක්වා කාලය තුල ගම්පහසා කොළඹ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් ආශ්‍රිතව හුදෙකලා කිරීම සිදු කර තිබුණා. කෙසේ වෙතත් දෑසන 5 සිට මේ තත්ත්වය වෙනස් වෙනවා. එයින් පොලිස් වසම් 5ක හුදෙකලා කිරීම ඉවත් වෙනවා. එම පොලිස් වසම් 5 වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව. මීට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ, ඒ වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පොලිස් වසමම නෙමෙයි යම් කුඩා ප්‍රදේශ කීපයක් ඒ වගේම නිවාස කීපයක් හුදෙකලා කර තිබෙනවා පිටකොටුව පොලිස් බල ප්‍රදේශය උදෑසන 5 ඉඳලා හුදෙකලා බවින් ඉවත් වෙනවා පිටකොටුව පොලිස් බල ප්‍රදේශය උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් වුණත් පිටකොටුවේ සුපුරුදු මැනින් මාකට් එක ඒ වගේම 4වෙනි සහ 5වෙනි හරස් වීදිය ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන්නේ නැහැ ඊ ඇරෙන්නට ප්‍රධාන බස් නැවතුම් පොළ පුද්ගලික බස් නැවතුම් පොළ ඒ ආදී කටයුතු පෙර පරිදිම සිද්ධ වෙනවා දැනට හුදෙකලා කරලා තිබෙන ප්‍රදේශවල විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා බුද්ධි අංශ මගින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරනවා ඒ අධීක්ෂණ කටයුතු මගින් ආසාදිතියෝ බිහිවීම ආසාදිතයින් බිහිවීමේ ශීඝ්‍රතාවය මේ සියලු කරුණු ගැන සලකලා බලලා සමහර විට ඉදිරි දින කීපෙදී මේ ඉදිරි සතිය ඇතුළත තවත් ප්‍රදේශ උදිකලා බවින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන්න පුළුවන් නමුත් එය ඒ ප්‍රදේශයේ ජනතාව සතුව තියෙන වගකීමක් සමහර ප්‍රදේශවල PCR පරීක්ෂණ වලට යම් යම් පුද්ගලයන් පෙනී නොසිටින බවට ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා මේ සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා කවුරු හරි කෙනෙකුට හුදෙකලා ප්‍රදේශයක ඉන්න කියලා දැනුම් දුන්නාම සංචාරණේ සීමා කළා ඔවුන් අතුරු පාරකින් නැත්නම් වෙනත් හොර මාර්ගයකින් පිටතට එනවා නම් ඒක එක පැත්තකින් මේ සමාජයට මේ රටට කරන ද්‍රෝහිකමක් අපිට පොලිසිය හැටියට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අයට විරුද්ධ ලංකා
අපිදන්නවා දෙමව්පියතුල විශ්වාසයක් ඇති වෙන්න ඕනේ පාසලට ළමයාවම පාසලෙන් ළමයා කොවිඩ් ආසාදිතයෙක් නොවේ කියලා. පෞද්ගල සතිය අපි දැකපු දේ තමයි විශේෂයෙන්ම නිරෝධායනය වෙන ළමයි පාසලට ආවම සම්පූර්ණයෙන්ම පාසල් වැවුණා දෙමව්පියෝ ළමයි එක්කන් ගියා ගෙදර. ඔවගේ ප්‍රශ්න ඇති වුණා විවිධ තැන්වල. දැන් මේ වගේ ව්‍යාකූල වාතාවරණයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරන විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අත්නොමතික ක්‍රියාමාර්ග වලට යන්නේ නැතුව මේ කටයුතු කරන්න කියලා. ජීඑල්පීරි සමාත්‍යවරයා සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වනක කතා කරනවා. ඊළඟට දැන් ඊයේ දවසේ කඩිනමින් කර කියනවා කියලා. ඉතින් මේ වගේ කතා කරනක නෙමෙයි වෙන්න ඕනේ තීරණේ ප්‍රකාශයට පත් කිරීම. මොකද සාමාන්‍ය පෙළ තියන්න තිබේ දෙසැම්බර් මාසෙ. ඔක කල් දාලා තිනවා ජනවාරි 18ට. දැන් ඔය කල් දානකොටම දන්නවා දැන් මේක පවත්වන්නේ කොහොමද කියන එක. ඒක නිසා කොවිඩ් අවදානම් තත්ත්වයක් නැත්තම් පවත්වන්න පුළුවන් නම් ඒක කරන්නේ මේමයි කියලා තීරණයක් ගන්න ඔච්චර කල් යන්න ඕනේ නැහැ. ඉතින් ළමයින් සූදානම් වෙන්න. ඊළඟට අපි නිරන්තරයෙන් අවධාරණය කරගෙන ගත්තා තමයි බස්නාහිර පළාතේ අපි දන්න පාසල් ආරම්භ කරලා නැහැ. ලබන සතිය ආරම්භ වෙන්නේ නැහැ. එතකොට බස්නාහිර පළාතේ කොළඹ කම්පා ගලුතර පාසල් ආරම්භ වෙන්නේ නැහැ. ඒ ළමයි සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මේ එකක්වත් පෞගිය සතියේ මේ ක්‍රියාමාර්ග එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති නිලධාරින්ගෙන් ස්වාධීනත්වය අපේක්ෂා කළ නොහැකි බව ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමට පසුගිය දිනවල නියෝජිතයින් 9 දෙනෙක් පත් කෙරුණා. සෞභාග්‍ය දැක්මේ 6 වෙනි පිටුවේ කාර්යක්ෂම පාලනයක් කියන තේමාවෙන් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සංස්ථා සභාපතිරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස නායකත්ව හැකියාවෙන් යුතු විෂය පිළිබඳ මනා දැනුමක් ඇති සුදුසුකම් මා අත්දැකීම් වලින් පරිපූර්ණ සහ ක්‍රියාශීලී පිරිසක් පත් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දීම. දැන් අපි අහනවා මේ පත් කළ තිබෙන මේ නව දෙනාගෙන් යුක්ත මේ කණ්ඩායමේ ඉන්නවා අපේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ මාධ්‍ය ආයතන හිමි ඒ වගේම තවත් සමහර ව්‍යාපාර ජාලයන්ගේ හිමිකරුවන් බවට පත් වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒතර අපි අහනවා ආණ්ඩුවෙන් දැන් මේ කියන විදිහේ සුදුස්සොද මේ පත් කළා තියෙන්නේ? මේ රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යක්ීම් බහුල ඒ වගේම දැනුමක් සහිත පළපුරුද්දක් සහිත පිරිස්ද මේ පත් කළා තිබෙන්නේ? ඒතර ඔවුන් හරහා කොහොමද රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අපක්ෂපාතීත්වය අපේක්ෂා කරන්න. ඒ නිසා ඉතාම පැහැදිලිව අද වෙනකොට රාජ්‍ය සේවා කොමිසම තමන්ගේ අතකොළුවක් බවට පත් කරගෙන තිබෙන අනිත් කොමිසම් වගේම වත්මන් රජයේ බලයේ සිටින තෙක් කිසිදු පුද්ගලයෙක්ට මහවිරු සමරු උත්සව පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකදී LTT එක සමරන්න කිසි කෙනෙකුට මේ රටේ බෑ. අපි මේ දැක්කා මාධ්‍ය හරහා පාම්පත්තු කරන අය එක එක්කෙනා. පොලිසියෙන් ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත අධිකරණේ තීන්දුවක් දුන්නා මහවිරු සමරුම් කරන්න බෑ කියලා. අධිකරණේ තීන්දුවට පිටින් යනවා නම් පොලිසියේ තියෙන රාජකාරිය තමයි අධිකරණයට පිටින් ගිහිල්ලා කටයුතු කරපු තරාතිරම නොබලා අත්තඩොංගුඩ කරන අවශ්‍ය කටයුතු කිරීම. දැන් මේගොල්ලෝ මේක හුවා දක්වන්න හදනවා. පහුගිය 88 89 කාලේ මිනිස්සු මැරුවා. ඒගොල්ලෝ වෙනුවෙන් සමරන ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් නම් අපිට බැරි කියලා හිතා. හැබැයි මේ දෙක අතර ලොකු වෙනසකුත් තියෙනවා. LTT එක කියන්නේ ජාතිවාදී මේ රට බෙදන්න ගිය ත්‍ස්තවාදී සංවිධානයක්. ඒක ත්‍ස්තවාදී සංවිධානයක් එක්කත් එක තවත් සංවිධානයක් එකතු කරන එක වෙන කාරණාවක්. ඒක නිසා රට දෙකට කරන්ඩ හදපු කොටි සමරන්ඩ අපේ ආණ්ඩුවක් තියෙනකන් අපි දෙන්නේ නැහැ. එහෙම සමරුවොත් එයාට නීති අනුකූලව කටයුතු කරනවා. ඒකට පාර්ලිමේන්තු මන්ත්‍රීද කියන එකේ කිසිම තර්කයක් නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cthnews.lk අපගේ වෙබ් අඩවියට. යන්තමෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.